දැන් මේ යෝජනාව ගෙනාවේ කවුද? මේ යෝජනාව ගෙනාවේ ඇමරිකාව විසින්. 2018 ඇමරිකාව මානව හිමිකම් කවුන්සලින් ඉවත් වෙනවා. ඇමරිකාව ඉවත් වෙන්නේ නිකන් නෙවෙයි. ඇමරිකාව ප්‍රකාශ කරන මානව හිමිකම් කවුන්සල කියන අන්තිම දූෂිත තැනක්. දේශපාලනීකරණය වූ තැනක්. කියලා ඇමරිකාව අයින් වෙනවා. දැන් අපිට අපූර්ව අවස්ථාවක් තිබුණා. මේකින් ඉවත් වෙන්න. මොකද සමානුග්‍රහකත්වය දුන්න දෙන්නගෙන් යෝජනාව ගෙනාවු කෙනා අයින් වෙලා. හැබැයි අපි අහින් උනේ නැහැ. අපි මොකද කරේ? ආයිත් අර කට්ටියත් එක්ක එකතු වෙලා එංගලන්තේ දාගත්තා මේකට අපිට විරුද්ධව යෝජනාව ගේන්න. කවුද එංගලන්තේ කියලා කියන්නේ? අවුරුදු ගණනාවක් තිස්සේ මේ රට යටපත් කරගෙන මේ රට විනාශ කරව මේ රට සූරා කාපු අපේ යටජිත පාලකයා වෙල්ලස්සේ කැරල්ලේදී ලංකාවේ ජනගහනයෙන් 10න් එකක් මරපු වැව් වමුණු ගිනි තියලා ලිං වලට වස දාලා 18න් පහල තරුණ තරුණිය ඔක්කොම මරලා එහෙම කරපු අහිම අපරාධ කරපු එංගලන්තේ දැන් ඇවිල්ලා අපිට යෝජනා කරන අපේ මානවීයකම් රැකගන්න තවුරු දෙකකින් මේක කල් දාන්න කියලා ඒකට අපේ පරගති ආණ්ඩුව දේශද්‍රෝහී ආණ්ඩුව නිවට ආණ්ඩුව ගිහිලා සමනුග්‍රහකත්වය දෙනවා. දැන් පහුගිය කාලේ තිස්සෙම ජිනීවවල ඇවිල්ලා මානවීයකම් කවුන්සිලට ඇවිල්ලා මේ කතා කරනවා අන්තවාදී දෙමළ ඩයස්පෝරාව. අපි හැමදාම ගිහිල්ලා NGOs වලින් ගිහිල්ලා මේකට විරුද්ධව කතා කරනවා හරියට මේ අපි නිදහසට කාරණා කියනවා. අපි නිදහසට කරුණු කියන්න අවශ්‍ය නැහැ. අපි අභියෝග කරන්න ඕනේ. අපි අභියෝග කරන්න ඕනේ මේ දෙමළ ඩයස්පෝරාව මානවිකම් කවුන්සිලයට ඇවිල්ලා මේ විදිහට කතා කරන්නේ කොහොමද? අපි කියන්න ඕනේ මේ මෙයා අත්දැකුණ ගන්න. මෙයා කාලය තිස්සේ ත්‍රස්තවාදයට මුදල් දුන්නයි. අදත් ඉන්නේ මේ ත්‍රස්තවාදී මුදල්. එහෙමනම් ත්‍රස්තවාදයට මුදල් දීම වැළැක්වීමේ එක්සත් ජාතීන්ගේ ප්‍රශ්නාප්තිය යටතේ මෙයාට මෙතන ඇවිල්ලා කතා කරන්න දෙන්න බෑ. අපි මේ TN සුමන්දරන්ලට මේගොල්ලෝ අල්ලලා හිරේ දාලා පුනරුත්ථාපනය කරන්න තිබිච්චයි. දැන් බලන් ගියාම අපි මේ හොඳ චේතනාවෙන් මේගොල්ලන්ට මේ දේශපාලනයට එන්න දීලා අවස්ථාව දුන්නට මේගොල්ල වෙනස් වෙලා නැහැනේ. ඒ පුනරුත්ථාපනය කරපු නැති නිසා. අල්ල කුඩුවක දාලා පුනරුත්ථාපනය කරා නම් ඒ වෙලාවේ ත්‍රස්තවාදයට මේ උදව් දීම සම්බන්ධයෙන් අඩු ගානේ වෙනස් වෙන්න තිබ්බා. දැන් හරි අපි කියන්නේ මේ ත්‍රස්තවාදියෝ කෙලිම ත්‍රස්තවාදියෙක් හිටගත්ත ලංකාවේ මැරිච්ච හැම මිනිහෙකුටම හැලිච්ච හැම ලේබිදුවකටම මේ මිනිස්සු වග කියන්නේ ප්‍රභාකරන් විතරක් නෙවෙයි. ඉතින් අපි අද මේ මිනිස්සු උඩදාගෙන නටනවා. මේ මිනිස්සු කියන විදිහට රට දුවනවා. මේ විදිහට ගියොත් ඊළඟට අපිට රටක් ඉතුරු වෙන්නේ නැහැ. දේශ මාමක ඔබේ නාලක දේශ මාමක ඔබේ නාලක